ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මුජිබ දියුරුම් දෙයි ඩයනා අධිකරණයට අර්බුද සමයේ අතුරුදන් වූ ඉන්ධන ඩයනා කමගේ ඊයේ මාධ්‍යට පළ කළ අදහස් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව නීතිඥ අමිලගොඩ මහවත්ත පවසනවා. මේ අතර නීතිඥ මනෝජ් නානායක්කාර පෙන්වා දෙන්නේ ඇය හිතාමතාම අධිකරණය නොමග යවා ඇති බවයි. කූටලේඛන සැකසීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දයනාගමගේ මන්ත්‍රීවරියගින් පුරප්පාඩු වූ මන්ත්‍රීදුරය සඳහා සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහුමාන් නම් කළ බවට වූ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ඒ මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. මීට පෙරත් මුජුබ රහුමාන් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ සමගි ජනබලවේග නගරාධිපති අපේක්ෂකයා ලෙස තනක කිරීමටයි ඔහු මන්ත්‍රීදුරෙන් ඉවත් වුණේ. කෙසේ වෙතත් ඔහු අද දිනේ යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී දිරුම් දුන්නා. ඔව්, පිළිගැනීම බොහොම හොඳයි. මන්ත්‍රීවරු සියලු දෙනාම සන්තෝෂ වුණා. පක්ෂ නායකතුමා, මහලේකම්තුමා, ජ්‍යෙෂ්ඨ නායකයෝ ටික, අනිකුත් මන්ත්‍රීවරු සියලු දෙනාම සාදරයෙන් මාව පිළිගත්තා. ඇයි වහට පේන්නේ මොන වගේද? විශේෂයෙන් කියන්න ඕනේ මේ ඩයනා ගමගේගේ පක්ෂයක් නෙමෙයි මේ පක්ෂය. එක වකවානුවක එතුමිය මේකේ ලේකම් වෙලා හිටියා. එච්චරයි. ඒ ලේකම් කමෙන් අයින් වෙලා රංජිත් මන්දුම් බණ්ඩාර අපේ හිටපු ඇමැතිතුමාව ලේකම්වරයෙක් හැටියට ඒ පක්ෂයේ විසින් පත් කරලා තියෙනවා. ඉතින් එච්චරයි. ඒ හින්දා එතුමිය මේකේ ලේකම්වරයෙක් හැටියට හිටියයි කියලා ඒ පක්ෂයේ එතුමියගේ කියලා එහෙම එකක් නෑ. මේ තනි පුද්ගලයන්ට පක්ෂ තියාගන්න බෑ ලංකාවේ. මේ අතර තමන්ව සමගි ජනබලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධනකින් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී. මේ අතර සමගි ජනබලවේගයේ පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. අපි තීරණය කරා මද්දුම් බණ්ඩාර නැමැති පක්ෂ ලේකම්වරයාවත්, සජිත් ප්‍රේමදාස නැමැති පක්ෂයේ නායකයාවත් පක්ෂයෙන් අයින් කරලා නැවත පක්ෂයේ බලය අපිට ලබා ගන්න. ඒකට අවශ්‍ය සියලු කරුණු කාරණා මගේ ළඟ මේ වෙලාව තියෙනවා. එතකොට ඩයනා තමයි මද්දුම් බණ්ඩාරට මේ තන්තුර ලබා දෙන්නේ. මම උඩින් අසං කළා තියෙනවා ඩයනා ගමගේ මහත්මිය මේ පැත්ත අසං කළා. ඊට පස්සේ තමයි රංජිත් මන්තුම් බණ්ඩාරයි සජිත් ප්‍රේමදාස අසං කළා තියෙන්නේ අපේ ජාතික පෙරමුණ කියලා. මොකද පක්ෂේ තාම නම වෙලා වෙනස් කරලා නැහැ. වෙනස් කරන්න තමයි අපි මේ වෙලාවේ දාලා තියෙන්නේ. එතකොට මම ව්‍යවස්ථාව වෙනස් කරලා තමයි වෙනත් පක්ෂයක සමාජිකයෙක් අපේ පක්ෂ සමාජිකයෙක් වෙන්න පුළුවන් කියන තැනට ගෙනල්ලා තමයි මෙතුමාල් දෙන්නව ගත්තේ. දැන් මේක මේ නිින්දෙන් ඇහැරලා වගේ කතා කරන්න බෑ. අරක දන්නවා, මේක දන්නවා, මෙහෙම වුණා, අරම වුණා කියලා ඔය කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අපි හදපු මගේ පක්ෂයට තමයි ඔය සීල දෙනාම සහභාගී වුණේ, එකතු වුණේ. එතුමිය ගෝඨාභය රාජපක්ෂට නෙමෙයි උදව් කරේ, ජනාධිපතිකම කියන තනතුර ශක්තිමත් කරන්න තමයි එතුමිය ඡන්ද දුන්නේ. ගෝඨාභයට උදව් කරන්නේ අපි අරක ගන්න එපායි, මේක ගන්න එපායි, තනතුරු ගන්න එපායි. දැන් එහෙම ගත්තා. ඉන්නවනේ ගිහිල්ලා උදව් කරලා අනිත් පැත්තට ගිහිල්ලා. අපි එහෙම මිනිස්සු නෙමෙයි. අපිට එහෙම ගන්න ඕන කවක් තිබෙන්නේ නැහැ. සජිත් ඇඬුවා මාත් එක්ක අවගෝතුත්තේ මට මේක කරන්න එපා කියලා. ඒකෝ අපේ විවස්ථාව පක්ෂ දෙක ඉන්න බෑ. ඉතින් අන්න ඒක තුලින්ම ඒගොල්ලන් අපි විරුද්ධ නඩු දාලා තියෙනවා. අපි මේක නඩුව ගෙනියනවා. ගෙනියලා පක්ෂය තහනම් වීමක් වෙන්නේ නැහැ. පක්ෂය විරුද්ධව පවතිනවා. මෙතුමාගලගේ තනතුරු අහිමි කරලා අපි අලුත් අපිට අවශ්‍ය මිනිස්සු දාගෙන මේ පක්ෂය ඉස්සරහට ගෙනියනවා. අවුරුදු 4ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිය විදේශිකයෙක්, ද්විත්ව පුරවැසියෙකුත් නෙවෙයි, කිසිසේත් ශ්‍රී ලංකා පුරවැසිභාවය නැති කෙනෙක්. ඉතින් ඇත්ත වශයෙන් මේ සම්බන්ධයෙන් අපි ගැඹුරින් හිතා බලන්න ඕනේ කොහොමද මෙහෙම අභූත දෙයක් සිදු වුණේ කියලා. ශ්‍රී ලංකාව වැනි රටකට
ඒක අගෞරවය. පළවෙනි දේ තමයි මේ රටේ වීසා නැතුව රැඳිලා ඉන්න ඩයනාගමගේ නමින් පෙනී සිටින ස්ත්‍රිය අත්අඩංගුවටගෙන ඒ තැනැත්තියට රටේ නීති අනුව දිය යුතු දඬුවම් ලබා දිය යුතු. ඒ වගේම මේ මතයක් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා ඩයනාගමගේ මන්ත්‍රී ධුරේ නැතුණාම සමගි ජන බලවේගී නීති අනුකූල භාවිත ප්‍රශ්නයක් වෙනවා කියලා. පළවෙනිම කාරණේ තමයි ඩයනාගමගේ කිසි වෙලාවක සමගි ජන බලවේගී නාම යෝජනා පත්‍ර වලට අත්සන් කළේ නැහැ. ඒ මන්ත්‍රී ධුරේ අහෝසි කරලා විතරක් මේ ප්‍රශ්නේ මෙතනින් විසඳෙන්නේ නැහැ. අපි කියනවා එතුමිය අවුරුදු 4කට ආසන්න ප්‍රමාණයක් මන්ත්‍රී ධුරේ රාජ්‍ය අමාත්‍ය ධුරේ දරුවා. මේ අමාත්‍ය ධුරේ දරතු වෙලාවේ ලබාගත් වරප්‍රසාද තියෙනවා. මිනිසුන්ගේ බදු මුදල් වලින් මේ වරප්‍රසාද දුන්නේ. මේ සියල්ලම රජයට අය කරගත යුතුයි. ආගම නාවිකගමන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මම පෞද්ගලිකව දුරකථනයෙන් ඇහුවා මෙතුමිය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද කියලා. ඔව් කිව්වා. අපි අපිවත් මෙයා රවට්ටලා තියෙනවා. මේකට විරුද්ධවත් අපි නීති මාර්ගයට යනවා. අපි රවට්ටපියෙක් ගැන. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී. මේ සම්බන්ධයෙන් 2021 විගණන වාර්තාවෙන්ද කරුණු හෙළි කර තිබුණා. 18 මණ්ඩලය විසින් පළාත් මට්ටමින් වායු විමෝචන මධ්‍යස්ථාන නමයක් මේක දන්වන්නේ සභාපතිතුමා. ඔව්. මේකේ මොකද්ද මේකේ දැන්ට තත්ත්වය? මිලියන් 100ක් විතර මේ වායු විමෝචන භාරකාර අරමුදලෙන් දුන්න කට්ටල පරීක්ෂණ කට්ටල 9ක් ස්ථාපනය කරන්න දිවයිනේ විවිධ පළාත්වල ගොඩනැගිලි හදලා යම් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කරලා තිබුණා වුණත් ඒ ව්‍යාපෘතිය ආරම්භ කරලා තිබුණේ නැහැ. ඒත් එහෙම එකතරක ස්ථානගත කිරීම ප්‍රායෝගික නැහැ කියලා අපි අවබෝධ කරගත්ත හින්දා ජංගම පරීක්ෂණ ඒකක 9ක් හදන්න බස්සත 9කට අර භාවිතයෙන් ඉවත් කරන බස්සත 9ක් හදලා පරීක්ෂණ බස්සත 9ක් ජංගම පරීක්ෂණ රථ විදියට හදන්න කටයුතු කරලා තිනවා. දැන්ට බස්සත 4ක වැඩ නිම කරලා තියෙනවා. අර සියලුම යන්ත්‍ර ටික කොළඹට ගෙනාවා. ගෙනලා දැන් වායු විමෝචන භාරකාර අරපොදල එතන ඉන්න ටෙක්නීෂියන් හස්තත් කියලා ඒක ඒගොල්ලෝ අලුත් ඇඩියා කරලා හයි කරලා දෙන්න එකඟ වෙලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ මේ මාසෙ තමයි මේ තීන්දුව ගත්තේ. දැන් අවුරුද්දක් ගියා. තාම එක බස් එකක්වත් හදලා දාගන්න බැරි වුණා. මම ප්‍රෙෂර් එකක් දුන්නත් වැඩේ ඉස්සරහට යන්න තත්ත්වයක් තියෙනවා. සමස්ත වියදම මිලියන 100ක් විතර වැය කරලා තියෙනවා. එතකොට දැන් මේ සියල්ල නිෂ්කාරයවත්කම විදියට තමයි තියෙන්නේ. එතකොට මේ තීන්දුව తీරන ගත්ත නිලධාරීන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අපිට ලබා දෙන්න 2019 මැයි 19 ගෙවීමක් කරන්න තීන්දුව දීලා තියෙනවා මිලියන 3.7කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙන් ඇමරිකන් ඩොලර්ස් ඉන්පස්සේ ඒකෙන් 588,000ක ගෙවීමක් කරලා මේ ගෙවීම නැවතිලා තියෙනවා. ඉන්පස්සේ නැවත නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඒක තීන්දුව අනුව 2023 තමයි මේක ගෙවීම කරන්නේ. මිලියන 462ක් පමණ වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා. 2009 මේ ගෙවීම කරා නම් අපිට මිලියන 462ක් ඉතුරු කරගන්න තිබුණා. ඉක්ුත් වෙන එක දවසකට 5%ක අමතර ගාස්තුවක් ගෙවන්නේ. ඉතින් මේ වගේ කන්ඩිෂන්ස් දාලා මේ ඇග්‍රීමන්ට් කවුද අත්සන් කරේ කියන සම්බන්ධයෙන් මේකේ නීති නිලධාරියෙක් ඉන්නවනේ. ඒක සම්බන්ධයෙන් බලක් කරලා අපි සම්පූර්ණ මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් අපිට ලබා දෙන්නේ. මේකේ පැහැදිලිවම වැරද්දි වෙලා තියෙන හැම තැනක්ම මම පෙන්නවා. ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම අත්සන් කරපු ආකාරයට නෙවෙයි ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ ඉම්ප්ලිමන්ට් කරලා සතියකට පස්සේ වෙනස් කරනවා චක්‍රලේඛිකේ. ඒතර ඒ සියලු වැරදි මම මේකේ පෙන්නලා තියෙනවා. මේ වර්තාවේ සියලු වැරදි පෙන්නලා තියෙනවා. අපි ඊළඟ 8 වෙනිදා තියෙන එකේදී අපිට තීන්දුවක් දුන්නොත් තීන්දුවක් ගත්තොත් එතනින් එහාට යන්න බලමු. නමුත් මේකේ එකම ප්‍රශ්නේ තියෙන්නේ මිලියන 297ක ලබා දුන්න අමතර කොටස් හා මුදල අතර පරස්පරතාවයක් පේනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන්න ගියාට පස්සේ ප්‍රධාන විදාගෙ නිලධාරිතුමාට කියලා තියෙනවා නිශ්චිතව අපට මුදල ඕන කියලා. ඒක නිසා අපි ඒකට දැන් බාහිර විගණනාංශයක් ලවා විගණනය කරන්න කටයුතු කරමින් තියෙනවා. නමුත් අගෝස්තු 8 නෙවෙයි අපිට ඒක ඉස්සෙල්ලා මේ සභාපතිතුමා ඔය වාර්තාව අර ගොනුව ගත්තොත් සති දෙකක් ඇතුළත හදා ගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. හොඳයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු මේ වන විට ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. දුප්පත්කම රැකියා විරහිත භාවය ඇතුළු අර්බුද හමුවේ රට ස්ථීරසාර ආර්ථික සංවර්ධනයක් කරා යාමට මහ බැංකුව මෙන්ම රටේ අනිකුත් අංශවලද ඍජු දායකත්වයේ අත්‍යවශ්‍ය බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති සංවාදාත්මක වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. External directive is in process. DDO parts has already been completed. With the bilateral, we have agreement in principles. We are in the process of finalizing the agreement, the memorandum MOU signing, and both with OCC and also with China. So
So that also we are making good progress. We have made good progress already, so we hope that we can complete. And also the other part is commercial creditors. Partly one is the CDB, we are making good progress. Whereas in the, all the other side, again, with the ISP group representatives of the committee, we are engaging in good faith and making good progress. So we had first round of engagement openly, and then we continue to have this engagement, and we hope that we can complete that. As well as once we complete the exercise, we hope that we will get a lot more support from our bilateral partners in terms of the official creditors. Everybody knows that the primary objective of central banking is price stability and system stability. It has been handled by the professionals, a group of professionals here. Evidence-based, research-based inflation, one of the worst things in the world, is in the hands of the central bank, that it has to be managed through the monetary policy. That is good for the political regime as well, because the political regime can leave it to the central bank and then try to take care of the other elements. But if the government is going to interfere, the central bank operation then obviously is going to fail on both sides, and that we have seen here in a risky situation as such. It is better to keep the central bank independent. Lot of burning issues are there in society. Poverty is there, unemployment is there, income has gone down. Many people, because of crisis, we have to accelerate our growth rate while maintaining stability. How are we going to do that? Central bank should be responsible for sustaining high growth. We have a lot of other institutions in this country responsible for all of the other reforms, health sector reforms, you know, education sector reforms. All things are important for us to achieve growth. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.